වසංගත තත්වෙන් ආරක්ෂා වීම සඳහා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මන් කෝවිලේදී ආශිර්වාද පූජාවක් පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේදී කොවිඩ් වසංගතයෙන් රටවැසියාට හා අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි රට පුරා සංවිධානය කර ඇති නව කොරෝනා වෛරසයේ මව්බිමෙන් දුර වේවා පතමින් පැවැත්වෙන රතන සූත්‍ර දේශනාව මහියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. කොරෝනා උවදුරින් රට මුදවා ගැනීමේ අරමුණින් රත්න සූත්‍රයේ සජ්ජායනය කිරීමේ තවත් වැඩසටහනක් වවුනියාව මඩුකන්ද ඓතිහාසික ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය මුව ඇටගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්ුණා. කාත්තන්කුඩි මුහිදීන් මෙත්තයි මහ ජුමා පල්ලියේද කොරෝනා උවදුර මැඩ පැවැත්වීම අරමුණින් ආගමික මෙහෙයක් පවත්වා තිබෙනවා. ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදී රොටට සෙත්පතා රතන සූත්‍ර දේශනාවක් මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ පැවැත්ුණා. කොරෝනා වසංගතයෙන් ලංකාව හා ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් රමුක්කන කිරිවන්දෙනිය පුරාණ විහාරස්ථානයේදීද ආගමික වැඩසටහනක් පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදීද ලෝවැසි සියලු දෙනාට සෙත්පතා රතන සූත්‍රයේ සජ්ජායනය කිරීමේ ආගමික වැඩසටහනක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදු කෙරුණා. ගැටඹේ රාජෝපපනාරාමයේදීද කොවිඩ් උවදුර මැඩ පැවැත්වීම සහ රටට ආශිර්වාදයේ පතා රතන සූත්‍ර සජ්ජායනාවක් පැවැත්ුණා. මහනුවර මීරා මස්කම් මුස්ලිම් පල්ලියේදීද රටට ආශිර්වාද පතා මුස්ලිම් ආගමික වතාවත් මේ ආකාරයෙන් පැවැත්ුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.